අදාපි බලමුද කොහොමද රසට ඉක්මනට ආප්ප හදාගන්න කියලා. ඉතින් මේ ආප්ප හදන්න මම අද පාවිච්චි කරන්නේ කඩේ පිටි. ඉතින් කඩේ පිටි කියලා වෙනසක් නැහැ. ඇත්තටම හරිම රසට හදාගන්න පුළුවන්. ආප්ප විතරක් නෙමෙයි රසම රස ටෙම්පරාදු කරපු ලුණු මිරිසක් හදන හැටිත් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අද මම මෙතෙන්දී ආප්ප හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ පිටි පැකට් එක. ඉතින් මේ පැකට් එකේ ගහලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව තමයි මම මේ මිශ්‍රණය අනාගත්තේ. ඉතින් මම මේක ප්‍රොමෝට් කරන්නවත් කරන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම හදුවට පස්සේ ගොඩක් රසට තිබ්බා. ඉස්සෙල්ලාම භාජනයකට මේ පැකට් එකේ තියෙන පිටි ටික දාගන්න ඕන. ඊළඟට මේ පැකට් එක ඇතුළේම එනවා ඊස්ට් පොඩි පැකට් එකක්. ඒකත් මේ විදිහට මේකට එකතු කරා. දැන් මේ එකතු කරගත්ත ඊස්ට් එක පිටි ටිකත් එක්ක මිශ්‍ර වෙන්න මේ විදිහට හොඳින් අතින් කලවම් කරගන්නවා. දැන් මම සීනි මේස හැඳි 4න් එකක් එකතු කරනවා. ග්‍රෑම් 400ක පැකට් එකක් ගත්ත හින්දා ඒ ප්‍රමාණය තමයි එකතු කරන්නේ. ඊළඟට වතුර. වතුර මේ වගේ අඬු කෝප්පකින් කෝප්ප එකමාරක් එකතු කරලා මේක තලපයක් වගේ වෙන විදිහට හොඳින් අතින් මිශ්‍ර කරගන්න ඕන. මන් තවත් වතුර කෝප්ප භාගයක් එකතු කරලා මේක අනාගත්තට පස්සේ මේ වගේ තලපයක් විදිහට තමයි ඒක එන්නේ. ඉතින් වතුර කෝප්ප ඔක්කොම අඬු කෝප්ප එකමාරයි මම එකතු කරේ. දැන් මේක පැය 3ක් වහලා තියන්න ඕන. දැන් මේ ඔයාලට පේන්නේ පැය 3කට පස්සේ මේ තලපේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මම මෙතෙන්දී හොඳටම උකු පොල් කිරි වලින් කෝප්ප දෙකක් එකතු කර ගන්නවා. ඉතින් මේ වගේ උකු පොල් කිරි කෝප්ප දෙක එකතු කරගත්තට පස්සේ ඔයාලගේ රස පදමට ලුණු එකතු කරගන්න. රස බලලා එකතු කරගන්න එක. ඊට පස්සේ මේ විදිහට හොඳට අතින් මිශ්‍ර කරගන්න ඕන. එක කෑල්ලක්වත් තියෙන්නේ නැති වෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ලුණු රස චුට්ටක් මදි වගේ. ඒ හින්දා මම තව ටිකක් ලුණු එකතු කළා. මේ වගේ කලවම් කරගත්තා. ඉතින් ආප්ප හදන්න මන් ළඟ තියෙන මේ වගේ ටිකක් පරණ ආප්ප තාච්චියක්. ඇත්තටම මේකේ හොඳට ආප්ප හැදෙනවා ගලවන්න අමාරු නැහැ. හොඳට පදම් වෙච්ච එකක් තමයි. ඉතින් ඇත්තටම ලේසි ආප්ප හදනවා නම් අලුත් එකක් ගන්නවට වැඩිය. දැන් මම පොල් තෙල් ටිකක් මේ විදිහට තාච්චියේ ගා ගන්නවා. එතකොට තව ටිකක් ලේසියෙන් ගලව ගන්නත් පුළුවන්. දැන් අපේ මිශ්‍රණය ලෑස්ති. අපිට පුළුවන් ආප්ප හදා ගන්න. මම මුලින්ම මේ විදිහට හැන්දෙන් එකක් ආප්ප මිශ්‍රණයෙන් අරගෙන මේ විදිහට තාච්චියට දාලා හොඳට වටේ කරකනවා. ඊට පස්සේ මේ විදිහට පියනෙන් වහලා විනාඩියක් විතර තියමු මේක මැද තැම්බෙනකල්. දැන් මේක ඇරලා බැලුවහම ඔයාලට පේනවා ඇති අටපැත්ත හොඳට කර වෙලා තියෙනවා. තව ටිකක් උඩ හරිය තැම්බෙන්න ඕන නිසා මම ආපහු පාරක් වහලා තිබ්බා. දැන් මේක අවශ්‍ය ගානට ඇවිත් තියෙනවා. දැන් මම මේක ඉවත් කරගන්නවා. ඉතින් තවත් ඒ විදිහට මම එකක් හදාගෙන පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට දාලා වඳුර වටේ කරකලා පියනෙන් වහලා විනාඩි දෙක තුනක් තියන්න මැද තැම්බුනහම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේවා කැඩෙන්නේ නැතුව ගලව ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි. මෙහෙම වහලා තිබ්බට පස්සේ ටිකකින් මේ වටේ ඇලවිලා තියෙන ටික ගැලවෙනවා. වටේ චුට්ටක් ගැලවුණහම මේ විදිහට හොඳට පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඒ විදිහටම පහසුවෙන් අපිට බිත්තර අප්පත් හදාගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට මිශ්‍රණය දාලා මැදට බිත්තරයක් කඩලා දාන්න තමා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක එකතු කරගන්න පුළුවන්. බිත්තරේ මේ විදිහටම එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගහලා මොනවා හරි මේකට ලුණු අම්මිරිස් ඒ වගේ දේවල් දාලා එකතු කරනවා නම් එහෙම එකතු කරන්නත් පුළුවන්. හැබැයි අද මං හදාගන්නේ මේ විදිහට දාලා ලුණු ගම්මිරිස් එකතු කරලා මේක මෙහෙම වහලා හොඳට තැම්බෙන්න තියන්. දැන් අපි බලමු කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. තවත් වටේ ගැලවෙලා නැහැ හරියට. ඒ හින්දා තව ටිකක් මේක වහලා තියන්න ඕන. දැන් මේ තියෙන්නේ විනාඩියකට විතර පස්සේ. දැන් මේක හොඳට වටෙත් කර වෙලා තියෙනවා. මැදත් ලාවට කහමදේ නම් ගොඩක් තැම්බෙන්න මම කැමති නැහැ. මේ විදිහට රහයි ගොඩක්. දැන් අපි මේ ආප්ප කන රසම රස ලුණු තෙම්පරාදුවක් හදාගමු. ඒකට මම මුලින්ම මේ විදිහට පෑන් එක ලිපේ තියලා රත් වුණාම පොල් තෙල් ටිකක් දාගත්තා. රත්තුණු තෙල් එකට කරාමනටි 3ක් එනසාල් ලැටයක් දාලා ටිකක් බැදෙන්න දෙන්න සුවඳක් එනකල්. ඒ ටිකේ ටිකක් ඒ විදිහට බැදුනට පස්සේ මම මේ විදිහට රම්පේ කරපිංච ටිකක් එකතු කරගෙන ඒ ටිකත් හොඳට තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඒ ටික තෙම්පරාදු වුණාට පස්සේ දැන් මම ලොකු බියලුණු ගෙඩියක් මේ විදිහට හීනියට කපලා තෙල්ලකට එකතු කරගෙන ඒකත් අර ටිකත් එක්ක හොඳට තෙම්පරාදු කරගන්නවා. ඒකටම දැන් මේ විදිහට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒක ඔයාලගේ සැර
කන විදිහ අනුව එකතු කර ගන්න. මම මේ ලුණු තෙම්පරාදුව ටිකක් සැරට ඒ වගේම චූටි පැණි රසක් එන්න තමයි හදාගන්නේ. ඉතින් ඒ හින්දා සීනි ටිකක් එකතු කරා මේ වෙලාවේදී රස අනුව ලුණු කහ කුඩු සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කර ගන්න. ඊට පස්සේ මේ ටික හොඳට ආපහු තෙම්පරාදු කර ගන්න ඕන. මේ ලුණු ටික ටිකක් මැල වෙනකල් හොඳින් තෙම්පරාදු කර ගන්න ඕන. මට හිතුණා තව ටිකක් සැර වැඩි කර ගන්න ඕන කියලා. ඒ හින්දා මම නයි මිරිස් කරලුකුත් හීනියට කපලා එකතු කරගත්තා. ඔයාලා අකමැති නම් අමු මිරිස් උනත් එකතු කර ගන්න පුළුවන්. ඉතින් අවසානයේදී ලුණු තෙම්පරාදුව තව ටිකක් රසවත් කර ගන්න මම උම්බලකඩ කෑලි ටිකකුත් එකතු කරගත්තා මේ විදිහට. ඒ ටිකත් හොඳට කලවම් කරලා මේ ලුණු ටික මැල වෙනකල් දැන් තියාගමු. ලුණු ටික මෙන්න මේ විදිහට තමයි මැල වුණාට පස්සේ තියෙන ටිකක් රන්වන් පාටට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම රසම රස ලුණු තෙම්පරාදුව හදාගත්තේ. ඉතින් හදාගත්ත ආප ටිකත් හරිම සොෆ්ට් එකට වගේම හොඳ කිරි රසට රසට තිබුණා. ඉතින් ඔයාලා ලුණු තෙම්පරාදුව වලට කැමති නැතිනම් ලුණු මිරිසක් හරි කෙසෙල් එක්ක හරි කැමට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා ඔයාලගේ අදහසුත් මාත් එක්ක බෙදා ගන්න මතක කරන්න එපා. මතක ඇතුව channel එකත් subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.